සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රිපිටකය ලෝකුරුමයක් කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය. නව ව්‍යවස්ථාව ගැන ඇතැමුන් අසත්‍ය පතුරුවන බවට අගමැතිකින් චෝදනා. විශේෂ කොමිසමකට මුහුණ දෙන්න සූදානම්. රාජිත කියයි. ජනපති අපේක්ෂක තීන්දුව මෛත්‍රී මහින්ද හවුලකින්. මෛත්‍රී මහින්ද දෙන්න එකතුලා සූදානම්. කවුද ජනාධිපති අපේක්ෂක කියලා තීන්දුව කරන්න. 15කට මරු කැඳඹු ඉරාන යානේ කළු පෙට්ටිය සුවගෙනේ. ක්‍රිකට් සභාපති පුටුවට 4 දෙනෙක් තර්ක බිමේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. බුදුදහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එම ජාතික උත්සවය පසුගියදා පැවැත්වුණේ මාතලේ අලු විහාරයේදී. මහා සංඝරත්නයේ උපදෙසා මඟ පෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ. ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත්කිරීමට අවශ්‍ය මැදිහත්වීමද සිදු කරන බවට කළ ප්‍රකාශයට අනුව එම යෝජනාව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීම ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. තේරවාදී බෞද්ධාගමික රටවල තානාපති කාර්යාල 14ක රාජ්‍ය තාන්ත්‍රිකයන් ඊට එක්ව සිටියා. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව එම රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රකාශ කළා. නව ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ඇතැම් දේශපාලඥයන් ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන යන බවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා. අරලියගහ මන්දිරයේ පැවති ජාතික තයිපොංගල් උත්සවයේදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික තයිපොංගල් උත්සවය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය මගිනුයි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ. අමාත්‍ය මනෝ ගණේෂන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු එම සන්ධානයේ නියෝජිතින් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා. මෙහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම් පතක්වත් තවමත් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළා. විශේෂයෙන්ම අද රටේ ජන කොටස් එකතු වෙන අවස්ථාවේදී විශාල ජාතිවාදී ව්‍යාපාරයක් යනවා. රටට කියන්න, සිංහල ජනතාවට කියන්න, මේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රට බෙදන්ට යනවා කියලා. අපි අලුත් ව්‍යවස්ථාවක ඉදිරිපත් කළවත් නැහැ, ව්‍යවස්ථා කෙටුම් පතක්වත් ඉදිරිපත් කළ නැහැ. විශේෂයෙන්ම අපේ මෙහෙයුම් කමිටේ හැම පක්ෂයේම නියෝජිතයන් ඉන්නෝ. අපිට යුතුකමක් තියෙන, අපිට ලැබෙන වාර්තා සියල්ලම ව්‍යවස්ථාදායක සභාවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන. අපේ අන්තිම වාර්තා 6 අපි ඉදිරිපත් කළා. එතනින් ඉදිරියට යනද නැද්ද කියලා පාර්ලිමේන්තුවත් අපේ ව්‍යවස්ථාදායක සභාව තීරණය කරන්න. මොකද අපි කෙටුම් පතක් සකස් කරන එකට පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් සහයෝගය තිබෙන්න ඕනේ. මේ දේශපාලන වාතාවරණ යටතේ ඒවා තීරණය කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාදායක සභාව මිස අපිට නෙමෙයි. අපිට මේ රටේ මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න තියෙනවා. අපිට සංවිධාය ඇති කරන්න, ජාතික එකමුතුකම ඇති කරන්න දේශපාලන විසඳුමක් ඕනේ. විධායක ජනාධිපතිකම නැති කරන්න දේශපාලන විසඳුමක් ඕනේ. මේ ප්‍රශ්නවලට පැනලා යන්න බෑ. දැන් මං හිතන්නේ මේ විෂය ගැන ඔක්කොමලා කතා කරලා ඉවරයි. තවත් ඇති ව්‍යවස්ථාවකුත් නැහැ. කෙටුම් පතකුත් නැහැ. ඉතින් ජාති ભેද ඇති කරලා නිකම් මේක ගිනි තියන්න එපා කියලා මම විශේෂයෙන් කියන්නේ. මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂන් යන මහත්වරුන්ද අදහස් දැක්වුවා. ஒரு அரசியல் தீர்வு ஏற்பட வேண்டியது இந்த நாட்டின் ஒரு அத்தியாவசிய தேவை. සියලු ජාතීන්ට සමායිතින් හිමිවන දේශපාලන විසඳුමක් මේ රටට අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් රටක් ලෙස අපි සියලු දෙනාට එකට ඉදිරියට යා නොහැකි වෙනවා. රට සංවර්ධන වීමට නම් සෑම ජනකොටසක් අතරම සාමය සහ සංහිඳියාව ස්ථාපිත විය යුතුයි. එය අප සියලු දෙනා පිළිගත යුතු යථාර්ථයයි. මීට වසර 4කට ඉහතදී ජනවාරි මාසේ රටේ නව පරිච්ඡේදයක් ආරම්භ වුණා.
ගෙවීගේ වසර හතර ඇතුළතදී අපි ලැබූ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අඩුපාඩු නිවැරදි කර ගනිමින් අනාගතය වෙත පියනැගීමට අප සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ ආගමික නායකවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවේ ආගමික නායක ආධ්‍යාත්මික නායක අතිඋතුම් ආචාර්ය සියෙද්නා මුෆද්දල් සයිෆුදීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණේ ඒ මහතාගේ නිල නිවසේදී. නාමල් රාජපක්ෂ හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අද එක් වූ S-13 නැමැති නව බලවේග දුම්රිය කට්ටල සිය පරීක්ෂණ චාරිකාව අද ආරම්භ කළා. කොළඹ කොටුවෙන් ආරම්භ වූ එම චාරිකාව යාපනය දක්වා ගමන් කළා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ඒ පිළිබඳ තොරතුරු ගෙනේ චාරිකාවට එක්ව සිටින අප නියෝජිත තාරකා විජේවංශ. ශ්‍රී ලංකාවට දුම්රිය ප්‍රවාහන සේවය හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1864 වසරේදී. එදා ආරම්භු දුම්රිය සේවය අද වන විට අපේ රටේ ප්‍රධාන ප්‍රවාහන සේවයක් වෙලා තියෙනවා. මෙම දුම්රිය පවුලට අලුතින් එකතුන සමාජිකය තමයි මෙම S-13 නව දුම්රිය බලවේග මැදිරිය. මෙම දුම්රිය අද වන විට පරීක්ෂා කිරීම සඳහා කොළඹ සිට යාපනය දක්වා ගමන් කළා. S-13 නව බලවේග දුම්රිය සියලු බලවේග කට්ටල අතර සුවිශේෂී දුම්රියක්. ඉන්දියානු නිෂ්පාදනයක් වන මෙම දුම්රිය මෙතෙක් මෙරට දහවනේ යොදවන ලද බලවේග දුම්රිය වලට වඩා නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වනවා. S-13 නව බලවේග දුම්රිය කට්ටල සමග මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව දහවනේ යොදවන බලවේග දුම්රිය කට්ටල මාතිලි සංඛ්‍යාව 6ක්. ඉදිරි සති දෙක තුළ මෙම දුම්රිය දහවනේ සඳහා යෙදවීමට නියමිතයි. අපේ ප්‍රධාන ආරමුණ තමා මහජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ගමන් සේවාවක් දුම්රිය සහ අනිකුත් මාධ්‍ය ඔස්සේ ලබා දීම. එහි ප්‍රධාන පියවර තමයි මේ දුම්රිය දහවනේ මගී ජනතාව මේක ලබන සතේ වෙනකොට අපි පවරන්න පුළුවන් වෙනවා. තව දුම්රිය එන්ජින් 10කුත් මැදිරි 160ක් ඉදිරි කාල සීමාව තුළදී අපි ආනයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම S-13 නව බලවේග දුම්රිය මැදිරිය ශ්‍රී ලංකාවේ දැන්ට පවතින සුශේෂීම දුම්රිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මෙම දුම්රිය දැන්ට ලංකාවේ තිබෙන හොඳම සහ නවීන අංගෝපාංගවලින්ද සමන්විතයි. මෙතුලින් අපේක්ෂා කරන්නේ කාර්යක්ෂම සහ ගුණාත්මක මගේ සේවාවක් මගේ ජනතාවට ලබා දීමයි. කිරතුමයන්ග කොසල මුදලගේ සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. ඉඩම් හා නිවාස නොමැති දිළිඳු ජනතාවට ඉඩම් හා නිවාස ලබා දී විශාල ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදු කිරීමට නිවාස අමාත්‍යාංශයට හැකි වී තිබෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද වන විට උදාගම්මාන වැඩසටහන හරහා අමාත්‍යාංශයක් හැටියට අපි වාර්තා පිට වාර්තා තබමින් මේ රටේ නිවාස නොමැති පවුල්වලට, ඉඩම් නොමැති පවුල්වලට ඉඩම් හයිය නිවාස හයිය අපි ලබා දීගෙන යන ඒ වැඩසටහන තුළ අපි මේ රටේ පවුල් සංස්ථාව ශක්තිමත් කරන, අපි මේ රටේ පුරවැසි පරපුරට දැවැන්ත සමාජීය ආර්ථික ශක්තියක් ලබා දෙන. හම්බන්තොට මොදරවාන ප්‍රදේශයේ පැවති සැමට සෙබන නිවාස ජංගම සේවා මෙහෙවර වැඩසටහනට එක් පෙමිණුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ. ජංගම සේවා වැඩසටහන යටතේ අඩු ආදායම් ලැබී පවුල් 660කට රුපියල් ලක්ෂ 1300ක නිවාස ණය ලබා දීම සිදු කෙරෙනවා. විහාරස්ථාන 17කට කෞතුකාගාර ප්‍රකාශන පොත් කට්ටල ප්‍රදානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. හම්බන්තොට ඕකේවිල ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයකින් පෙළෙන දැරියක් සඳහා රුපියල් ලක්ෂක් හා පිළිකා රෝගීන් වෙනුවෙන් රුපියල් 20,000ක් අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දීමද සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය වසර හතර තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහුගිය අවුරුදු හතර තුළ සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කරන්න අවශ්‍ය කරන යාන්ත්‍රණ සකස් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. ඒ අනුව ජනාධිපතිතුමා තීරණය කළා සමස්තයක් විදිහට පහුගිය අවුරුදු හතර තුළ රාජ්‍ය අංශය තුළ සිද්ධ වෙලා තියෙන දූෂණ අක්‍රමිකතා නැවත සොයා බලන්න අද දවස තුළ ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් අදාළ නීතිංශ සමග සාකච්ඡා කළා. මේ ගැසට් නිවේදනය ඉදිරි කාලය තුළ නිකුත් කරන්න කටයුතු කරනවා කියන එක. විශේෂ කොමිසමකට මුහුණ දීමට තමන් බිය නොවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
පසුගිය වසර හතරක කාලය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට ඉටු කළ සේවාවේ වංචා හා දූෂණ සෙවීම සඳහා විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොබන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව කියා ඇත්තේ. ඕනෑම කොමිසමක් හමුවේ පිළිතුරු ලබා දීමට තමන් සූදානම් බව සඳහන් කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එවැනි කොමිසමක් හමුවේ අසරණ රෝගී ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවාව පෙන්නුම් කර දීමට තමන්ට හැකි බවද කියා සිටිනවා. දුම්කොළ පාලනය සඳහා බදු පැනවීම පැනවීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීම ඇතුළු ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් පසුගිය කාලය තුළදී ක්‍රියාත්මක කෙරුණා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 73ක මිල අඩු කිරීම, හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා රෝගීන්ට ජීවිත කාලයටම ප්‍රතිකාර ලැබීමට අවස්ථාව උදා කර දීම ඇතුළු සේවා රැසක් සිය දුරකාලයේදී ඉටු කිරීමට හැකි වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශපාලන අර්බුදයේ පැවති දින 53ක කාලය තුළදී පැනිබීම වලට පනවා තිබූ බදු අඩු කරන විට වෛද්‍ය සංගම් සිදු කළ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දිවයින පුරා සෑම රෝහලක්ම දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර කිහිපය තුළදී සිදු ඇති සෞඛ්‍ය සේවාවේ දියුණුව ලෝක සෞඛ්‍ය සංවිධානවලද ඇගීමට ලක් වූ බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ. ඇමරිකා ඩොලර් මිලියන දහසක විදේශ ණයවාරිකයක් අද ගෙවා දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. 2014 වසරේදී මහින්ද රාජපක්ෂ සමයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම් කර වෙනුවෙනුයි මෙම විදේශ ණය වාරිකයේ ගෙවා ඇත්තේ. මහ භාණ්ඩාකාරින් මහ බැංකුව වෙත නිකුත් කළ විදේශ මුදල් වලින් එම ගෙවීම් සිදු කළ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. අප්‍රේල් මාස 15 වෙනිදා තවත් ඇමරිකා ඩොලර් 500ක මුදලක් ගෙවීමට නියමිතයි. ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමාණය මේ වසර තුළ ගෙවීමට ඇති බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටින්නේ. ඒ ඇමරිකා ඩොලර් බිලියන 5.9ක්. මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් ඇමරිකා ඩොලර් මිලියන 1750ක් ගෙවිය යුතු වෙනවා. ඒ ඇමරිකා ඩොලර් මිලියන 1750ක් ණය කළමනාකරණය කර ගැනීම සඳහා චීන බැංකුවකින් ණය ලබා ගැනීමටද මේ වන විට අනුමැතිය හිමිව ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග හෙට සාකච්ඡා කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිතව තිබී නතර වී ඇති ණය මුදල ආපසු ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. ඇමරිකා ඩොලරේට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමුව තිබෙනවා. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීන්දු ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්ව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. නව මහලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ දයාසිරි ජයසේකර මහතා පිළිගැනීම සඳහා කුලියාපිටිය නගරයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් සමහර අය එක එක්කෙනා ජනාධිපති අපේක්ෂකව ගැන කතා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දවස් 45යි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා. අපි පරාද වුණා. පස්සේ එතුමා මේ පක්ෂ නායකයා වුණා. අපි එතුමත් එක්ක හිටගත්තා. UNP-ට ඕන වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුද, පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා අපි දෙකොල්ල අතර ගැටීමක් ඇති කරන්න. ඒ ගැටීමට අහු වෙන්න එපයි කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. එකමුතුකම් බිඳ ගන්න නැතුව මෛත්‍රී මහින්ද දෙන්න එකතුලා සූදානම් වෙන්න ඕනේ. කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා තීන්දුව කරන්න. ඒකට අපි සූදානම්. අපි ඒකට බහලා වැඩ කරනවා. අපේ ජනාධිපති කෙනෙක් අපි පත් කරනවා කියලා මම තමුන්නාසර කියන්න කැමතියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් නෙළුම්මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු අදහස් පළ කළා. ජනතාව තමයි ඉල්ලන්න ඕන කාවද අපිට ඕනේ අපේක්ෂකයා කියලා. ඒතරේ ජනතාව ඉල්ලන දේ තමයි අපි දෙන්න ඕන. නියමිත වෙලාවට ජනතාව ඉල්ලන හඬ ඔබට ඇහෙනව මට ඇහෙනව වෙලාවට ලැබෙයි. පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට දමින සංධානයේ විශාල සහයෝගයක් මේ රජයට ලබා දෙනවා. අතව වශයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා මේකට අකමැති දමින සංධානය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නෙමැත්තා සිදු කළ හෙළිදරව්වකට අනුව සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ සිදු වූයේ යයි කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ ඇද්දැයි සොයා බැලීම මෙහි මූලික අරමුණයි. පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමටද මෙහිදී කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිනන්ද වැලියංග මහතා සඳහන් කළේ.
වසර 23කට ආසන්න කාලයක් භුක්ති විඳි ඉඩම් තමන්ට නීත්‍යානුකූලව ලබා දෙන ලෙස ඉල්ලා ගිරන්දුරු කෝට්ටේ තිදරු මවක ගසකට නැග උපවාසයක් ආරම්භ කළා. බිම ඉඩම වෙනත් පුද්ගලයන්ට ලබා දෙන බවට විරෝධය පළ කිරීම උපවාසයේ අරමුණ වුණා. ගිරන්දුරු කෝට්ටේ තෙල්දෙනියාය මහවැලි ගම්මානයේ පදිංචිව සිටි තිදරු මවකයි මෙසේ අඩි 40ක් පමණ උසින් යුත් ගසකට නැග උපවාසයේ සිදු කළේ. තම ස්වාමි පුරුෂයා කොළඹ ප්‍රදේශයේ කුලී පදන මත රැකියාව සිදු කරන බව ඇය පවසනවා. මෙම ගැටලුව පිළිබඳ අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් මෙන්ම මහවැලි අධිකාරියද දැනුවත් කළද පිළිතුරක් නොලැබුණු බවයි ඇය ප්‍රකාශ කළේ. මේකාන්තාව උපවාසයේ සිදු කරන ස්ථානයට පැමිණි ගිරන්දුරු කෝට්ටේ මහවැලි කොට්ටාස කළමනාකාරවරයා ඉඩම් ගැටලුව විසඳන බවට පොරොන්දුවක් ලබා දුන්නා. එම පොරොන්දුවත් සමග උපවාසයේ නතර කිරීමට මෙම කාන්තාව පියවර ගත්තා. රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ විවිධ ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මකයි. නව පාලම් ඉදිකිරීමද ඒ අතරවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නාකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නව පාලම් හතරක ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ වජිර අබේවර්ධන සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව නාකොට ගම්මැත්තේගොඩ මිදිගහ ඕවිට හරහා පාලමක් ඉදිකෙරෙනවා. උඩලමත්ත දකුණ මාමනදුල පාලම සහ යටලමත්ත තිරුවානගොඩවත්ත පාලමද මෙසේ ඉදිකිරීමට මුල්කල් තැබුණා. බෙත්බඩ කිරිමැටිය පාලමද ඉදිකෙරෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ මෙම පාලම් මිදිකිරීම සඳහා වැයකිරෙන මුදල රුපියල් ලක්ෂ 140ක් පමණ වනවා. මෙ අතර රුපියල් ලක්ෂ 300ක වේදමින් ඉදිකෙරෙනු ඇහැලියගොඩ දම්මුල්ල සිරිසමන්පුර පාලම ජනතා අයිතියට පත්කිරීම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇහැලියගොඩ දම්මුල්ල කරදෙන හරහා හිගුරන්ගල දක්වා ගමන් කරන අති විශාල ජනතාවකට මෙමකින් සෙත සැලසෙනවා. පැඟිරි තෙල් සුවඳ වුණාට ඒ තෙල් ගන්න දරන මහන්සිය සුන්දර නැහැ. එහෙම ගත තෙල්වලට ලැබෙන මිල ඊටත් වඩා අසුන්දරයි. මේ පනාමුරේ පැඟිරි ගොවීන්ගේ කතාවයි. ඇඹිලිපිටිය සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ප්‍රදේශ රැසකම පැඟිරි වගාව සිදු කෙරෙනවා. පනාමුරය මූලික කරගත් රංච මඩම වැලිපොතයාය සුදුකල ඇත්ගාල බෝගා අතුරාදී ප්‍රදේශ ඒ අතර වනවා. මෙම ප්‍රදේශයේ කඳු ආශ්‍රිත හා තැනිතලා භූමිවල අක්කර දහසකට අධික ප්‍රමාණයක පැඟිරි වගා කර ඇති ආකාරය දැකගත හැකි. මේ පැඟිරි අස්වැන්න නෙරන කාලයයි. පැඟිරි වගා කර මාස 5කට පසු අස්වැන්න නෙලීම ආරම්භ කරනවා. පැඟිරි අස්වැන්න කපා බොයිලේරු හිමියාට බාර දීමෙන් පසු ඔහු තෙල් සාදා ගොවින්ට තෙල් ලබා දෙනවා. නැතිනම් එම තෙල් මිලදී ගන්නවා. අක්කරයක පැඟිරි වගා කිරීමට රුපියල් 60,000ක් පමණ වැයවන බවයි ගොවින් පවසන්නේ. රුපියල් 8,000කට අලෙවි වූ පැගිරි බෝතලේ මිල මෙවන විට රුපියල් 2,000කටත් අඩු මුදලක් දක්වා පහත වැටී තිබෙනවා. මෙම පැගිරි ගොවීන් ඉල්ලා සිටින්නේ පැගිරි තෙල්වලට හොඳ මිලක් ලබා දෙන ලෙසයි. මේ දැනට ලැබෙන මේ රුපියල් 2000ක 1800ක 900ක වගේ මුදලෙන් අර තමන්ට වීදම් වෙන මුදල හොයාගන්න බෑ. කම්කරු ගස්තු ගෙවා ගන්නත් බෑ. අන්න ඒ වගේ ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ගම්මානවල ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා යුද හමුදාව පාපැදි ප්‍රදානයක් සිදු කළා. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 54කට පාපැදි ප්‍රදානය වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතාගේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ 83 ආදිශිෂ්‍ය කණ්ඩායමද ඒ සඳහා දායකත්වය සැපයුවා. මේ සඳහා රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් වැය කර තිබෙනවා. මේක ලොකු පවිත්‍ර චේතනාවක් එක්ක අපි කරන්න යෙදුන දෙයක්. දැන් අපි යුද්ධේ කුරිරු යුද්ධේ අවසන් කළා. සංහිඳියාව සහ රටේ දියුණුව දිහා බලන්න අවශ්‍ය කාර්යය ඇවිල්ලා තියෙනවා. මේකට අපි නාලන්ද 83 කණ්ඩායම ඇත්තටම තේමා කරගන්නේ දැනට මේ රටේ ඉන්න දරුදරියන්ගේ අනාගතයේ අධ්‍යාපනය සවිමත් කරන්න. අපි ඉදිරියටත් මෙවැනි සමාජ සත්කාර කරත් පෙළ ගහලා ඉන්න. අපේ ළමයි ඉස්සර ගියේ පස්වල. දැන් අපේ ළමයින්ට යන්න සයිකලයක් තියෙනවා. ඉතින් අපිට ඉස්කෝලේ හරි හැකුලි වැඩ කරලා තමයි අපි ළමයි ඉස්කෝලේ යවන්නේ. ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි මේ ගැන. තුවිචක්‍ර වණ්ඩි තරවදක්කාහ අපි ඉස්කෝලේ ගියේ ඉතාම අමාරුයි. පාපැදියක් ලබා දීම ගැන සතුටු වෙනවා. අපිට දැන් සතුටින් පාසලට යන්න පුළුවන්. මම ඉස්සර ඉස්කෝලේ ගියේ බස් එකේ. සමහර දවසට මට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. මේ බයිසිකල් ලබා දුන්න මාමලා නැන්දලාටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මම ඉස්සර ඉස්කෝල ගියේ බස් එකේ. ඒ හින්දා මේ බයිසිකලයක් දුන්නකට ගොඩාක් ස්තුතියි. ඉබේනකින්ද සයිකල් ගන්නවට සන්තෝෂමයි රකේ. ඉතින් නම් සයිකල් අම්බවවන්. මීට කලින් මම පයින් තමයි පාසල් ගියේ. දැන් මට බයිසිකලයක් ලැබිලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. නව කැලණි පාලමේ ඉදිකිරීම හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා වසා තැබෙනවා. එම කාලය තුල අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලුම බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිත කළ හැකි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුර සඳහා ඉදිරිපත් වූ ගිහාන් වීරසිංහ මහතාගේ නාම යෝජනාව හැර සෙසු නාම යෝජනා සියල්ල පිළිගැනීමට නිලවරණ කමිටුව තීරණය කර තිබෙනවා. ක්‍රිකට් නිලවරණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන 7 වනදායි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා මොහන්ද සිල්වා, ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස හා කේමතිවානන් යන මහත්වරුන් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ නාම යෝජනා පිළිගනිමින් නිලවරණය සඳහා ඉදිරිපත් වන පිළිකත් අපේක්ෂක ලැයිස්තුව අද නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මාස 7 වෙනි දිනට පැවැත්වීමට සියලු කටයුතු සලසා තිබෙනවා. නාම යෝජනා සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඉතින් අද දින ප්‍රකාශයට පත් කර තිබෙනවා පිළිගත් නාම යෝජනා අපේක්ෂක ලැයිස්තුව. ඉදිරිපත් වන ලද නාම යෝජනා සම්බන්ධයෙන් එක් නාම යෝජනාවක් පමණයි ප්‍රතික්ෂේප වී තිබෙන්නේ. ඒ සහකාර භාණ්ඩාගාරික තනතුර සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනාවක් ගිහාන් වීරසිංහ මහත්මයාගේ නාම යෝජනාව තමයි එලෙස ප්‍රතික්ෂේප වී තිබෙන්නේ. කෙසේ වෙතත් සභාපති තනතුර සඳහා ඉදිරිපත් වැති ජයන්ත ධර්මදාස මහතා ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සිය නාම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ඇතැමුන් පෙන්වා දෙනවා. ඒ ක්‍රීඩා පනතේ 4 වගන්තියට අනුව ක්‍රීඩා කර නොමැති අයකු වීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම වගන්තියේ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්නම් නාම යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන බව සඳහන් කර තිබෙනවා. ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ ක්‍රීඩකයෙකු ලෙස නොව නිලධාරියෙකු ලෙසයි. ඒ පදනම් කර ගනිමිනුයි ක්‍රිකට් නිලවරණ කමිටුව මෙම නාම යෝජනාව පිළිගැනීමට කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම වගන්තිය පාදක කර ගනිමින් 2016 වසරේදී ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන කමිටු සමාජිකයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ජාතික වොලිබෝල් සම්මේලන සභාපති දුරින් ඉවත් වුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිතමුමු රාත්‍රී 9:30ට. www.itnnews.lk